මංජුලා පසුදා පොත්තල්ට ආවේ සුරම්යාද සමගින්. පොත්තල්ට ඔළුව දාගන්නට නම් ඇගේ සහය අවශ්‍යම බව මංජුලා තේරුම් ගත්තායි. අම්මා බල්ල ඒ කට්ටිට කියන්න. එතකොට මම මට පුළුවන් වෙලාවට ෂොප් එකේ වැඩගෙන බලන්නම්. මංජුලාගේ කපටි ලෙසනි. සුරම්යාට සතුටක් දැනුනේ ඇයි විමුක්තිගේ අසනීපයත් සමගම ඔහුගේ ජීවිතෙන් ඈත් නොවී සිටීම නිසායි. එහෙත් මංජුලා මේ අත තබන්නේ විමුක්තිට නොව ඔහුගේ දේපල වලට බව ඇයට තේරුම් ගියේ නැත. මංජුලා සුරම්යා සමග එද්දී ශීතාට කරගන්නට දෙයක් තිබුණේ නැත. කාමරය අරගන්න විදියක් නැද්ද දරුවෝ? නෑ ඇන්ටි, අයියා ගාව තමයි යතුරු තිබ්බේ. අපි මේක කඩලා අලුත් ලොක් එකක් දාගමු අම්මා. මංජුලා කියද්දී ශ්වේතා හැඟීම් මැඩගෙන බිම් බලාගත්තායි. ඔව් එහෙමවත් කරමු. පුතේ විමුති අයියා නෑ කියලා මේවා වැටෙන්න දෙන්න එපා. එහෙම වෙන්න දෙන්නේ නෑ ඇන්ටි. ඔයා මෙතන ඉන්න එක හොඳයි. එහෙට ඉඳලා මංජුලා මිසුත් ඇවිත් බලයි. මංජුලා එව එකගෙන ආවේ එය තමා ඉදිරිපිට කියන්නට බව ශ්වේතා දැනගත්තායි. සක්විති අයියා තිනවා කිව්වා ඇන්ටි. ලොකු පුතා, ඔව් චෙක් වලට අස්සම් කරන්නත් එපැයි. අයියා බැංකුවේ මැනේජර්ක කතා කරනවා කිව්වා. විමුත්‍යාගේ තත්ත්වය කියලා අයියා වෙනුවට සක්විති අයියා අස්සම් කරයි. මංජුලාට ඇතුවේ දරාගත නොහැකි කෝපයකි. එහෙනම් අරගෑනි මට කලින් මේකට තදට ගහලා බලමු. මංජුලා සිතේ වීරයෙන් මිනි. ලොකු පුතත් මේවා බලන්නේ කොහොඳයි. මල්ලිගේ දේවල්නේ. අයියා රසයනුත් අස් වෙලානේ ඇන්ටි. ලොකු පුතා, ඔව් ඊයේ කිව්වා. විමුත්‍ය අයියා ළඟම ඉන්න ඕන නිසා ජොබ් එකෙන් අයින් වෙලා. ලොකු පුතා මට කිව්වේවත් නැහැ. ඊයේ හවස තමා දීලා තියෙන්නේ. අයියා බුක්ෂොප් එක කරනවා කිව්වා. මංජුලාව දවාගෙන ගියේ. එහෙ පුදුමාකාර ගින්දරකි. හෙට ස්ටාෆ් එකට කතා කරන්නත් අයියා එනවා කිව්වා. මේ කට්ටියත් හරි දෙගිඩියාවෙන් ඇන්ටි ඉන්නේ රස්සාවගෙන. හිතපු දෙයන්නේ මේනි දරුවෝ උනේ. අයියා ඉක්මන්න සනීප වෙයි ඇන්ටි. එච්චර පින්වන්ත කෙනෙක්ට එහෙම වෙන්නේ නැහැ. සුරම්යා හිස වෙනුවේ යනුබත කරමිනි. එහෙනම් ගෑණි ඒකගේ මිනිහාව මෙතනට එවනවා. තව රසායනු තස් කරවාගෙන. හොඳට සල්ලි ටික අදී. මංජුලා සිතේ එහෙමයි. එහෙ සක්විතිර තම මල්ලගේ ජීවිතේ මිසක මේ කිසිවක් වැඩක් නැත. ඔහු කවදාවත් මුදල් පසුපස හඹාගිය කෙනෙක් වූයේ නැත. අයියා හිටියට කමක් නැහැ. ඔයත් ඇවිත් මේවා බලන්න. ලොකු පුතා මේවා කරන්නේ මල්ලිගේ දේවල් නිසා. ශීතා මංජුලාගේ මුණ පරිස්සමෙන් බැලුවාය. ඒ මුණ අබෑට පුපුරන රත් වූ ඡාත්‍යයක් මිනි. අපි ඉන්නේ ඇන්ටි මේ සෙනසුරාදා අයියට කළුතර බෝධිය ගාව බෝධි පූජාවක් තියන්න. උදේට බුක්ෂොප් එක පැය 3කට විතර වහනවා. මං සක්විති අයියට ඊයේ කිව්වා. එහෙම කරන එක කොච්චර දෙයක්ද? මංජුලාට කතාවත් කරගන්නට බැරි වී ඇත. අපි ඔය ජීවත් කළේ අයියනේ ඇන්ටි. එයාට මෙහෙම දෙයක් වෙලා තියෙද්දි කොහොම දරාගෙන ඉන්නද? අපේ පඩියෙන් ටික ටික දාලා අපි මේ පූජාව කරන්නේ. පුරුවන් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. මේ දක්වා සක්විති අයියත් පුළුවන් වුණොත් එන්නම් කිව්වා. අක්කගෙත් ලැබෙන්න ඉන්න බබාටත් හොඳයිනේ. ඒකනේ. අරගිය පරබැල්ලි මේ ගෑණි එකතුලා හොඳ සෙල්ලමක් නටන්න යන්නේ. බලමු මේවා උඹලා අයිති කරගන්න හැටි. මංජුලාගේ හැටි තවම දන්නේ නැහැ. මංජුලා එතනින් මෑත්ති සිදුවී තැන්කුමක් කරන්නේ දැයි සිතාගත නොහැකිවයි. වාෂා ප්‍රියංවදාගේ අසල්ට පැමිණ ඉඳගත්තේ ඇය හදාගෙන තේ දෙකින් එකක්ද ප්‍රියංවදාට දෙමිනි. ඉතින් බලපන්, උඹ මේ අමාරු තියාගෙන තේත් හදනවා. මට කිව්වනම් මං හදලා දෙන්නේ නැද්ද? මට අමාරුවක් නැහැ කෙල්ලේ. බබෙක් ලැබෙන පළවෙනි ගෑණි මම නෙමෙයිනි කෙල්ලේ. කිල්ලගේ තේ එක රසය. ගානට කහට තම්බා ඉගුරු කෑල්ලද දමා එය හදන තේක මෙහෙම වෙලාවකට අමුත්‍රේ වගේ. ප්‍රියා කෙල්ලේ, දැන් අපි ගෙට ගෙව දෙනවනේ. ඉතින් කෙල්ලේ ඊට පස්සේ උඹ රස්සාවකට ගියෝතින් අනේ ඉන්නේ කොහොමද කෙල්ලේ? පාළුයිනේ. ප්‍රියා වාශා දෙස බැලුවේ තුනේ තෙතමනයක් සහිත දෑසෙනි.
මොනහරි කරන්නත් එපැයි බං. අපි මොනහරි බලල කරමු. අපි ගෑනු තුන්දෙනෙක් ඉන්නවනේ. මොනා කියලා කරන්නද? ගොවිතැන් කරන්නද බං? මොනහරි කරමු. ඔය බිල්ලියන එකෙන් 4500නි බං හම්බ වෙනවා කියන්නේ. අපිට ඊට වඩා කීයක් හරි වහගන්න පුළුවන්. සල්ලි ටිකකුත් අපිට තියෙනවනේ. මාව දාලා යන්න එපා කෙල්ලේ. වෂා කිව්වේ ප්‍රියංවදාගේ උරතලේට බර විය. ඇහැ කෙල්ලගේ හෙස පිළිමැද්දේ ආදරේනේ. ජීවිතේට කොහොම හරි මුහුණ දෙමු බං නේද? බැරි වුණොත් අපි ඉන්දියාපු ටිකක් තම්බගෙන හාල් මැස් හොදි ටිකකුත් හදාගෙන ගිහි මහමෙවුනා පැත්තේ විකුණමු. මට බැරිය විකුණන්න. වෂාගේ පපුව දාගෙන මෙන් ගියේ. උඹට එහෙම දුක් විඳින්න තියන්නේ නැහැ. දුක තියෙන්නේ ඒවල නෙමේ කෙල්ලේ. රජරට කෙත්තතු අතරින් හිරු වැස යමින් තිබුණි. වාෂා ප්‍රියංවදාගේ උරතලයට බර වීගෙනම ඇහැත යහේ දෙස බලා උන්නාය. ප්‍රියා, අපි දුප්පත් කියලා නෝනනම් නේද? එහෙනම් අපි ළඟ අද මේ තියෙන ආදරේ මනුස්සකම නෑ කෙල්ලේ. දුප්පත්කම හොඳයි. ඒත් ඒ නිසා නැතිච්ච දේවල් අපට ලැබේ. ඔබ දුක් වෙන්න එපා. එයාගෙන විතරයි මටත් දුක. ප්‍රියංවදා කිසක් කීවේ නැත. දැන් යාය දෙසින් හිරු සම්පූර්ණයෙන් බැස ගොස් ඇත. වාෂා දිග සුසුමක් හෙලා නැගිට්ටාය. අද බඩ ටිකක් අමුතුය. විමුක්ති මොරගඩ නිවසට එක්කාගෙන විත් මාසයක් ගෙවුණි. එහෙත් ඒ ගෙවුණු මාසය තුළ විමුක්තිගේ රෝගී තත්ත්වයේ කිසිදු වෙනසක් වූයේ නැත. ඔහු දවස පුරාම කාමරය වූ ඇඳේ වැතිරි බලාගත්තත බලාගෙන උන්නේ. සක්විති උදෙන්මින්නේ විමුක්තිය ශරීර කටයුතු සඳහා එක්කාගෙන ගොස් ඔහුව නවා පිරිසුදු කර එළියට එක්කාගෙන යන්නටය. පාන්දර 6ට පමණ මහගෙදරට එන සක්විති පැය 3ක් පමණ තම එක කුසූපන් සහෝදරයාව ජීවත් කරන්නට අසීමිත දුකක් විඳි. සක්විති නාන කාමරයේ විමුක්තිය තබාගෙන නාවද්දී මොරගොඩ මහතා සුරම්‍යාත් පැමිණ දුකින් බලා සිටි. පුංචි කාලයවත් නාවද්දී ඔහොම උන්නේ. බාත්රූම් එකම දෙවනත් කරනවා. සුරම්‍යා කියන්නේ නාන කාමරයේ බංකුවට වාඩි වීගෙන ඔහේන විමුක්ති දෙස බලාය. අර දරුවව දැන් තනියම දාලා එන එක හොඳ නෑ ලොකු පුතා. කොයි වෙලේද දන්නේ. ඩොක්ටර් දින දීලා තින්නේ ලබන සතියේ තාත්තේ. කියන වෙලාවට කලින් අමාරු වෙනවා. එසේ වුද මේ යුතුකම් කරන්නේ කවුද? මේවා තමා කරන්නේ නැත්තම් එක බඩවැල කඩාගෙන ආයකේ තේරුම කුමක්ද? මේක සනීප වෙන කන්නේ තාත්තේ. ඇස් තද කරගනින් කොල්ලෝ. කෝ මෙහෙම මේ. සක්විති විමුද්දට ඇස් තද කරගෙන පෙන්වයි. සක්විතියේ මොනේ සබංගානේ ඉන්පස්සේ සුරම්‍යා එතනින් යන්නේ දැස් තද කරගෙන. දවස් තුනෙන් තුනට සක්විති විමුද්දේ වෛද්‍ය සමරනායකගේ සහායනට එකගෙන යයි. අපි ලබන සතියේ ඉඳලා ස්පෙෂල් ට්‍රීට්මන්ට් එකක් පටන් ගන්නවා. මං සිංගප්පූ හොස්පිටල් එකටත් විමුද්දේගේ රිපෝට්ස් ඇහුවා. ඉක්මනට යාළගෙන් පිළිතුරක් එයි. වෛද්‍ය සමරනායක කීවේ විමුක්තිය පරීක්ෂා කරන අතරතුරේ කතාවත් කරනවා නම් ඩොක්ටර් අතක පයක් දෙයක් වුණා නම් ඉක්මනට සනීප වෙනවා. ඒත් මොලේ එහෙම නෙමේ. මං කරදර කරනවා නෙමේ ඩොක්ටර්. ඒත් මට තේරෙනවා. අපි උත්සාහ කරමු. දැන් කැම බීම හොඳට ගන්නවා නේද? ඔව් ඩොක්ටර්. එළවලු පලා හොඳට දෙන්න. එවන් දවසක සක්විති විමුක්තිය සායනය සිට එක්කගෙන එන්නේ තම නිවසටය. සක්විති විමුක්තිය අතින් අල්ලාගෙන එද්දී මීදාගේ පපු ඇවිලී කිනේයි. ලබන සතියේ උඹ මාමා කෙනෙකුත් වෙනවා. බලපන්. උඹට මේ දවස්වලම අසනීප වුණානේ. සක්විති කියන්නේ විමුක්තිය මේදාට පෙන්වමනේ. බඩත් ඔසවාගෙන ඉදිරියට එන මේදා විමුක්තිය නිවසට එක්කාගෙන එන්නේ මහා දුකක් සමග කවලං වූ සෙනහසකිනි. ඩොක්ටර් මොනාද කිව්වේ මහත්තයෝ? සිංගප්පූ ගෙනියන්න ඉක්මනට හදලා දෙන්නම් කිව්වා. හිමීටලුනේ බබා සනීප වෙන්නේ. මේදා විමුක්තිය සැටි ඉඳවා හොගේ හිස අත ගෑවාය. අභියොත් වහට මතක නැති වුණානේ. ඒ දුක පපුව පසාරු කරගෙන යන වේදනාවකි. ඔහුගේ මුහුණ දකිද්දී පපුවේ ලෝදිය උතුරන්නක් මෙනි.
කොල්ලන් උදේ ඉඳලා බඩගින්නේ බබා. මං කැකුළු බත් හැදුවා. පොල් සම්බෝලයි කරවල බැදුමයි එක්ක. අයියයි මල්ලි එහෙම ආසනේ. මේදා බත් බෙදුවේ පිකන් දෙකකටයේ. කෙල්ල දවසක් මේ ඇවිත් කට්ටා බැදමක් හැදුවා. සම්බෝල එක්ක. ඒ හදලා විනාඩි 10ක් ගියේ නෑ. මේකත් ආවා ඒක කන්න. ඔතන තියාගෙනමයි කැව්වේ. මේදා අතේ තියෝ දෙයක් සිහි කළායි. ඒවා මේකට කොහොම අමතක වුණාද කියලා මට නම් හිතා ගන්නවත් බෑ මාත්‍යෝ. මතක නැතුව නෙමේ බබා. කොල්ලගේ ඔළුව හිර වෙලා. දවසක ඔක්කොම මතක් වෙයි. එදාට ඇවිත් අඬයි. කන්න. මේදා කරවල බැදුම සම්බෝලත් සමග කැකුළු බත් කටක් කනා විමුක්තිට කැව්වායි. ආශාවෙන් බත් එක කන විමුක්ති දෙස මේදා බලා උන්නේ ඇතුළතින් දැවෙමිනි. එක්කෙනෙක් යාගේ දරඳඩු හිත ටිකක් වෙනස් කරනවා නම් කොල්ල කවද සනීප වුණත් අපිට පපෝ පූච්චා ගන්නෙ නැතුව ඉන්න පුළුවන්. ඒ හිත වෙනස් කරගත්තා නම් දවසක් හරි වේලසන මල්ලි සනීප වෙයි. මේදා කිවි දැඩි හැඟීමකින්. කාගේද? අම්මගේ. ඕනකමක් තියෙනවා නම් කෙල්ලව සතියකින් හොයාගන්න පුළුවන්. එහෙත් කෙල්ලව ගෙනත් මේ ගලංගෙන් තියන්න පුළුවන් නම් විතරක්. මේද තවත් බත් කටක් විමුක්තිට කවමින් කීවාය. ඇහැ වතුර ටිකක් ඔහුට පෙව්වේ කෙකුළු බත් කද්දි හිරවෙන නිසායි. අම්මා හිත වෙනස් කරගන්න නැහැ බබා. එහෙනම් කෙල්ලව හොයාගන්න කතා කියන්නත් එපා. ආයෙ ගෙනත් අපි කෙල්ලව මරන්නද? ඇත්තරම ඒකේ සිය දිවි අසාගනි. මොකද්ද ජීවිතේ තේරුම? හිස්නේ. තම් බිරිඳ කියන කතාවද වැරදි නැතයි සක්විතර සිතිනි. එහෙම වෙන්නේ නැත්තම් කෙල්ලට ඔය ඉන්න තැනක හිත හදාගෙන ජීවත් වෙන්න දෙන එක නේද කරන්න ඕන? තමන්ට අයිති නැති මිනිහෙක් වෙනුවෙන් ජීවිත කාලෙම දුක් විඳින්න ගෑණියට බෑනේ මහත්තයෝ. සක්විත කතා කළේ නැත. මේ කතාව මේ තරම් දුක්බර ලෙස අවසන් විය යුතුද? දෛවයේ කියලා දෙයක්වත් ඇතිනේ බබා. මේ උදා වෙලා තියෙන්නේ දෛවයේ තමයි. ආදරය කරන දෙන්න අද දෙපැත්තක දුක් විඳිනවා. ඔයා හිතනවද වාෂා සතුටින් ඇති කියලා? මේකට නම් දුක මතක් වෙන්නේ නැහැ. එහි තර කෙල්ල විඳ විඳව ඇති. සක්විතර හිල්ලිනේ. මං කියන්නේ එහෙම වෙන්න දෙන්න එපා කියලා. මේක මෙහෙම ඉවර වෙන්න දෙන්න බෑ. අම්මත් එක කොහොම කතා කරන්නද බබා? දවසක කතා කරන්නම වෙයි. මං දන්නවා කෙල්ල කවදාවත් මේකව නැතුව කසාදයක් බඳින්නේ නැහැ. ඒ ජීවිතය ගැන චුට්ටක් හිතන්න. සක්විති කිසියක් නොකිය ඉතිරි වූ බත්කට විමුක්තිට කව අත සෝදා ගත්තේ.